පුළුවන් අපි දැන් බලාපොරොත්තු වෙනවා ජන කවි කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඇත්තටම ජන ගායනා කියලා කිව්වට ඒවා ජන කවි. පැරණි ගැමියන් විසින් ගායනා කරන ලද කවි අපි කියනවා ජන ගායනා කියලා. තවත් එක තමයි අපි ගායනා කරන කියන වචනේත් ඉස්සර පාවිච්චි කරේ කවි කියනවා කියලා. පසුකාලීනව තමයි මේවා ජන ගායනා ජන ගී කියන නම් වල සඳහන් හඳුන්වන්නට ලැබුණේ. කෙසේ හෝ වේවා අපේ උරුමයන් මේවා. අපේ උරුම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. අපට ආදී කාලයේ පටන් පාරම්පරිකව සම්ප්‍රදායිකව උරුම වෙච්ච ගායන ක්‍රම රාශියක් අපේ තියෙනවා. ඒක අපේ ජන සංගීතය. අපි දැන් නම් කරනවා ජන සංගීතය කියලා. ෆෝක් මියුසික්. නමුත් ඇත්තටම මේවා ගැමියන් අතින් ගායනා කෙරිච්ච ගැමි සංගීතය. ජන කියන විවහාරේ පස්සේ ආවේ. කෙසේ හෝ ඒවා එකට කමක් නැහැ. අද අපි විවහාරේ පාවිච්චි කරන මේවා ජන ගී කියලා. ජන ගී අතුරෙන් මම අද තෝරගන්නවා එකක්. මුලින්ම බණ ආරාධනාවක්. බණ ආරාධනාව වුණත් එකක් නෙමෙයි කීප ආකාරයකින් මිනිසුන් අතර භාවිතා වෙනවා. එතකොට මේ අපි හිතන්නේ ජන ගී කියලා කිව්වම එක જાතියෙන් එකයි තියෙන. ඒක නෙමෙයි. අපේ පැරණි ගැමියන් අතර භාවිතා වුණා නෙළුම් ගී කිව්වොත් රාශියක් තියෙනවා. සීපද කිව්වොත් සීපද ශේෂ්ත්‍රයකම භාවිතා වෙච්ච එක එක කාරණයට අදාළ වෙච්ච සීපද තියෙනවා. ඒ වගේ තමයි දැන් බණ ආරාධනාව කියනවත් එකක් නෙමෙයි. තව තියෙනවා. හැම වර්ග දරුණ ඇලවිලි කියන්නේ එකක් නෙමෙයි. තව තියෙනවා. ඒ වගේ ඒ මොකද හේතුව ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා, පාරම්පරික වශයෙන් වෙනස් වෙනවා. කාරණා දෙකකින් යන ගීවල විවිධත්වය ඇති වෙන එකක් තමයි පාරම්පරිකව එක එක පරම්පරාවට අයිති අයගේ භාවිතාව. අනිත් එක තමයි ප්‍රාදේශීය භාවිතාව. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ භාවිතාව වෙනස්කම් ඇති වෙන නිසා මේක හරි මේකෙන් ගාක වෙනස් වීම එකිනෙකට වෙනස් වූ ආකාරයේ බොහෝ සෙයින් පවතින දෙයක් ජනගී ශේෂ්ත්‍රය. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ජනගී ගායනය කියන එක අපේ පාරම්පරික උරුමයක්. තව එකක් තමයි විශේෂත්වය වන්නේ ඕනෑම සංගීතයක ඒ ආවේණික ලක්ෂණය පවතින්නේ ගායන ශෛලිය උඩයි. අපේ ජනගී වල විශේෂිත වූ ගායන ශෛලියක් තියෙනවා. ඒක ඉන්දියානු ශෛලිය නෙමෙයි, ඒක බටහිර ශෛලිය නෙමෙයි, පෙරදිග ශෛලිය, බඳ පෙරදිග ශෛලිය නෙමෙයි, එහෙම නැත්නම් චීන ජපන් ආදී ශෛලිය නෙමෙයි. ඒවත් එකිනෙකට වෙනස්. වාගේම අපිත් සිංහල ගායන ශෛලිය වෙනසක් තියෙනවා. අන්නේ ගායන ශෛලියත් අපි මේකම අඳුනා ගන්නට පුළුවන් වෙනවා. අපි අද සවන් දීලා බලමු ආරම්භයක් හැටියට. ඉස්සෙල්ලම බණ ආරාධනා කියන එක විශේෂයෙන් සවන් දී යුතුන්නේ මේක ගායන ශෛලිය පිළිබඳවයි. තවත් එකක් තමයි මේක ලස්සන හෝ අවලස්සන දෙකෝරන්න බෑ. එමකද එක කණ්ඩායමකට එක ජාතියකට තමන්ගේ දේ ලස්සනට පේනවා. අනිත් අයගලේට වඩා. ඒක නිසා මේක විවිධත්වය තියෙන්නේ ඒ ලක්ෂණය පිළිබඳවත් එක්තරා කාරණයක් එක්කයි. ඒක නිසා මේ තියෙන ඒ මිහිරි අමිහිරි බව ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපට මිහිරි. අපේව අපට මිහිරි. අන්න එහෙම හිතාගෙන මේකට සවන් දෙන්න මේ අපි පළමුවෙන්ම ගායනා කරන්නේ බණ ආරාධනා කොටසක්. ගගන තල මැඳ දිලෙන පුන් සඳ ලෙසට බැඳී සුදු උඩුවියන් අවට වටතරු විලස බබලන අඳුරු දුරු කරලා පහන් රුවට වගු රැලි පෙළට මල ලොඹු දොරටුවල සැදී පුන් කලස් එමැද වැඩහුන් බණ අසුන් පිට යතිඳු පාවැඳ ලාක්‍යම් ස්වාස්ති ශ්‍රීසාර විරාජිත විමල විපුල මදුරෝධාර ධීර වීර වික්‍රම
प्रतापालंकृत प्रवर तर नैक गुणगणानुभावोत्पन्न लकल सिरिपतल कल विपुल भू सकल सुर नर देउ बंबुं हिस पैलंदी हिस किरुलुवन केलेसन रूपु बिंद हेरा घोर मारु सुंकरा निवां सिरी पुर पुरा लोतुरा बुधु मागे तिलो गुरु सम्मा संबुदु प्यानं वहां से विसिं देशना कर वदारन लद्दावू स्वासुदासक धर्मस्कंधय अतुरें मितुम यम रात्रिय मुलुल्लेही दहम देशनु पिनिस उदार तर श्रद्धादीन समन्वितव विसितुरु कोट करवन लद मे धर्मशाला वेही पनवन लद निर्जवर श्री विभूषितव गति धर्मासनारूढ़व वैड इन्नाऊ पिंवत स्वामीन वहंस नायक दिव्य राज प्रताप शोभनीय सतर वरं दिव्य महाराजोत्तमयानं वहंसे प्रमुख कोट ऐति सियलुम दिव्य समूहयाटद मेतनट रसू सकल श्रद्धावंत सत्पुरुषादीन्टद ओब वहंसे लाटद मटद मागे गुरुवर दिमौपियादीन्टद मतु स्वर्ग पवर्ग संपत्ति प्रतिलाभयट पैमिनेन पिनिस ओब वहंसे लाट अभिप्रयानुकूल विसितुरु मधुर मनोहरऊ श्री सद्धर्मयक देशना कोट वदाल मैनवी